පළවෙනියෙන්ම මම මං ඉදිරිපත් කරන්න හිටපු කාරණාවට කලින් නාමල් රාජපක්ෂ මන්තුමාට උත්තරයක් දීලා ඉන්නවා. එතුමා කිව්වා බිට්කොයින් සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් කරලා තිබුණා කියලා. මට නම් අහනවා කවදද මං එහෙම ප්‍රකාශයක් කළේ කියලා. හැබැයි එතුමා සඳහන් කළා රත්තරන් අශ්වය ගැන බිලියන 18ක් ගැන කතා කරා ඒව ඔප්පු කරේ නැහැ කියලා. රත්තරන් අශ්වය කියන්නේ මේ රත්තරන් වලින් සදන ලද අශ්වයෙක් නෙවෙයි. කොළඹ ඉඳන් නුවරඑළියටත් නුවරඑළිය ඉඳන් කොළඹටත් ගුවනින් ප්‍රවාහණය කරලා ඒ බබාලට මේ බබාලට පදින්න අශ්වයෝ ඒ තරම් සැප දෙනව නම් ඒ තරම් රත්තරන් අශ්වයෙක්ද කියන කාරණාව තමයි කිව්වේ. ඊට අමතරව ඩොලර් බිලියන 18ක් එළියට ගියායි කියන කාරණාව උගන්ඩාවේ මුදල් සංචිතවල වැඩිවීමත් එක්ක හරියට හිතාගන්න පුළුවන් හොරකම් කරන්න හරියට දන්න කෙනා අහු වෙන්න හොරකම් කරන්නෙත් නැහැ කියන එකත් මම මේ වෙලාවේ කියනවා. මේ අය හොරකම් කරලා තියෙන්නේ අහු වෙන නෙවෙයි. එතකොට දෙවෙනි කාරණාව මම යන්නම් ගරු කතානායකතුමනි. මේ මගේ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කිව්ව ත්‍රස්තවාදය නිසා එතුමාගේ පියා හිමිවීම ගැන අපි හැමෝම දන්න කාරණාව. ඒ වගේම මේ ත්‍රස්තවාදය නිසා මගේ පියාණනුත් මට අවුරුදු 11 දී ඝාතනය වුණා. ඒ නිසා තමයි හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇතුළු කතෝලික මන්ත්‍රී කණ්ඩායම පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න පටන් ගනිද්දී හරේන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා මට ආරාධනා කරාම මමත් එතනට අඩිය තියුවේ. තාත්තා නැතිවීමේ වේදනාව දැනෙනවා. සියොන් දේවස්ථානයේ දරුවෝ රාශියක් නැති වුණා. ඒ වගේම අනිත් තැන්වල තාත්තලා රාශියක් නැති වුණා, අම්මලා ගොඩක් නැති වුණා මේ දරුවොන්ට. ඒ වේදනාව අපිට දැනෙන නිසා තමයි කතෝලිකයෙකු නොවුනත් රටේ පුරවැසියෙක් හැටියට මේ කාරණාවට අපි එළියට ආවේ. අපි එළියට ආවහම ගොඩක් අය අපිට බැන්නා, චෝදනා කරා. කොහෙන් ගන්න තොරතුරුද කියලා ඇහුවා. ඕගොල්ලෝ රහස් පරීක්ෂකයෝද කියලා ඇහුවා. අපිව මාධ්‍ය නාලිකාවලට ගෙනල්ලා ප්‍රශ්න එළියට අහලා අපේ තොරතුරු එළියට අරගෙන අපිව අත්අඩංගුවට අරගෙන අපේ කටවල් වහන්න උත්සාහ කරා. මෙතන කිව්වා පුළුවන් නම් එළියට අවිලා කතා කරපන්. එළියට ආවොත් අපි අත්අඩංගුවට ගන්නවා කියලා. ඒක තමයි පලාපොරොත්තුනේ. අපි පහුගිය දවසේ මුලින්ම මතක් කරා මේ කියපු කාරණා දැන් එකින් එක එළිවෙමින් එනවා. මුලින්ම අපි සඳහන් කරා නිලන්ත ජයවර්ධන පහුගිය දවසේ ස්වර්ණවාහිනී නාලිකාවේ තිබිච්ච වැඩසටහනේදී නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකාරය කරලා සාක්ෂි සැඟවීමට උත්සාහ කරනවා කියන එක. දැන් වෙනකොට PMD එක ජනාධිපති මාධ්‍යංශයට ගිය සතිය ගෙන්නපු සඳුදා ගෙන්නපු මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා නිලන්ත ජයවර්ධන තමයි මේකට වග කියන්න ඕනි කියලා. එදා මේ ආපු ඇමතිවරු ඔහුව රකින්න කතා කරා, අපිට මඩ ගහන්න කතා කරා. අද ඔප්පු වෙලා තියෙනවා. හැබැයි අපිට ආරංචි නිලන්ත ජයවර්ධනට දැන් තර්ජනය කරනවා. උඹ පිළිගනින්, උඹ පිළිගනින් මේ කරුණු ටික අපි මයි ඔහේ මෛත්‍රීපාල සිරිසේනට කිව්වද කියලා උසාවියේ ඉස්සරහා පිළිගන්න. එහෙම නැත්නම් ඔහේගේ පිට වැරද දානවා කියලා. ඔන්න දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන හැටි මේ එකක්. දෙවෙනි කාරණාව මේ කාරණාව 21 වෙනිදා සිද්ධ වෙන්නේ. මේක පිළිගන්නේ 25 වෙනිදා ISIS සංවිධානය. ඒකට වෙච්ච කුමන්ත්‍රණය අපි මීට කලින් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඊට අමතරව මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරපු කණ්ඩායම් හොයාගත්තා. සොනික් කියන්නේ SI බණ්ඩාර කියන පුද්ගලයා බව. මේක හොයන්න විදේශ ඉන්ටෙලිජන්ස් ආයතන 6ක් වැඩ කරා. Mozart, FBI, CBI, Australian Federal Police, Royal Thai Police, Scotland Yard, මේ කියන අය හොයාගත්ත මේකේ සම්බන්ධතාවය සිම්පත කාගේද, කවුද කතා කරේ කියන එක. මේක පිළිබඳව සාක්ෂියක් දීලා තියෙද්දි SI බණ්ඩාර එතනින් එහාට මම කරුණු කියන්න කැමති නෑ. ජාතික ආරක්ෂාවට හෙලිදරව් වෙනවා කියලා. මෙයා තමයි සොනික්. කවුද මෙයාව යෙදෙව්වේ? දැන් ඊයේ සඳුදා තිබිච්ච ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී ඇහුවාම කියනවා සොනික් කියන්නේ මැරිච්ච ඉබ්‍රහීම්ගේ මේ බෝම්බ කරු වෙච්ච ඉබ්‍රහීම්ගේ පුතා කියලා. මේක යට ගහන්න මේ කියන්නේ ජනාධිපති මාධ්‍යමේ ප්‍රෙස් එකේදී. එතකොට මෙච්චර සාක්ෂි තියෙන කාරණාව ඒකයි අපි කියන්නේ මේ වෙලුම් ටික ඩිජිටල් ආකෘතියෙන් එළිදක්වන්න. සජිත් ප්‍රේමදාස නායකතුමා ඉල්ලුවේ ඒක බලන්න ඕන කෙනෙකුට බලන්න පුළුවන් වෙන්න. ඒවල මේ සාක්ෂි සටහන් තියෙනවා. ඇයි මේක හංගන්නේ? ඊට අමතරව මේක ලෝකල් එක්ස්ප්ලෝසිව් පාවිච්චි කරලා පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා කරපු කාරණාවක්. මේකට විදේශ රටවලින් සම්බන්ධ තිබුණා නම් ISIS ලගේ සම්බන්ධතාව තිබුණා නම් මේකට එන්නේ පිටරට ආයුධ LTT එකට ආවා වගේ. හැබැයි මේකෙදි දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මේ බෝම්බ පිපිරීම කරලා තියෙන්නේ. මේකට උදව් කරපු අය, පුහුණු කරපු අය, අපි හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාලා මුලක ඉඳලා කියලා තිනවා ඉදිරියටත් තව කරුණු හෙළි කරන්න සූදානම්. හැබැයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සූදානම් මේ පිළිබඳ නිසි පරීක්ෂණයක් කරන්න. අවසන් ඒ කාරණාව. දෙවෙනි කාරණාව ජනතා දෝෂාභියෝගයක් ගමේ
සූදානම් වෙලා තිනවා ගෝඨාගෝ ගම ප්‍රදේශයේ මේක මේ ජනතා දෝෂාභියෝගය රාජපක්ෂ පාලනය අවසන් කළ යුතු යන විශ්වාස භංගයේ තමයි මේ ගේන්නේ දෝෂාභියෝගය මේක බ්ලැක් කැට් මූවමන්ට් කියන සංවිධානයේ සහ සියලු දෙනා එකරාශී වෙලා ඒකට දේශපාලන පක්ෂවල සහයෝගය දෙන ලෙස ඔවුන් ඉල්ලා හිටිනවා මේ ඒ සහයෝගයට අපි ඒ සහයෝගය ලබා දිය යුතුයි කියන එක කාරණාව මතක් කරමින් මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන එන ලබන ජනතා දෝෂාභියෝගය මේකේ කාරණා ගොඩක් තියෙනවා මම මේක කියවන්න යන්නේ නැහැ මම මේක සභාගත කරමින් මේ ජනතා දෝෂාභියෝගයට අපි දේශපාලන වගේ නම කියවුණයි කියලා ගරු කතානායකතුමනි ගරු මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමනි තාමත් සංවේදී විදිහට පාස්කෘත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරා ඒ සංවේදී භාවය ගැන මම සතුටු වෙනවා කනගාටු වෙනවා මොකද අපි සියලු දෙනාටම ඒ සංවේදී කාරණයක් හැබැයි ඒ දේශපාලනීකරණය නොකළ යුතුයි යම් කිසි කාරණයක් එතුමා දන්නව නම් එතුමාට පුළුවන් CID එකට ගිහිල්ලා තමන්ගේ දන්න කාරණේ පිළිබඳව පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන්න. ඒ වගේම තමයි දැන් එතුමා hina වෙවි ඉන්නවා. ඔය පේනවනේ සංවේදීව කතා කරලා දැන් සන්තෝෂයෙන් hina වෙනවා. ගරු කතානායකතුමනි රත්තරන් අස්පියෝ ගැන කතා කරනව නම් යම් කිසි කාරණයක් දන්නව නම් ඒ පිළිබඳව මනුෂ්‍ය නායකකාර මණ්ඩලයට තිබ්බා ඒ එතුමාගේ ආණ්ඩුව කාලයේ පරීක්ෂණ කටයුතු කරන්න. හැබැයි එදා එතුමාලා ඔය වගේ ලනු දීලා තමයි කරු කතානායකතුමනි පහුගිය ආණ්ඩුවක් නොම ගැරි. පහුගිය ආණ්ඩුවට මෙතුමා අපේ පැත්තේ හිටියේ. ඉතින් මාව හොඳට දන්නවනේ. මගේ යාළුවනේ. එකට ඉඳලා එහා පැත්තට ගිහිල්ලා රත්තරන් අස්පියෝ ගැන කිව්වා. එහා පැත්තට ගිහිල්ලා මිලියන 18 ගැන කිව්වා. බිලියන. ලැම්බෝගිනි ගැන කිව්වා. ඒ පැත්තට ගිහිල්ලා එකට හිතුවා මේක ඇත්ත කාරණයක් කියලා පරීක්ෂණ කටයුතු කෙරුවා. තේින්ද කරු කතානායකතුමනි මම දැන්වත් කියන්නේ මේ රට දැවැන්ත අර්බුදයක ඉන්නේ. ඔබතුමයි මමයි බොරුවට මෙතන තර්ක කළා මේ රටේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. පාස්කුරිදා කාර්ණේ පාස්කුරිදා ක්‍රස්ත ප්‍රහාරට ජීවිත නැති වෙච්චාට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. ඒ හින්දා අපි අපේ කාරණා කරු කතානායකතුමනි පැත්තක තියලා මේ රටේ කාරණේ. දැන් ඔබතුමා කිව්වා ගෝඨාගෝගම කියලා ඔබතුමාලගේ ඔය හදාගත්තු තැන ඒ තරුණ පිරිස ගැන. ඒ තරුණ පිරිස බහුතරයක් අවංක වෙන්නේ කරු කතානායකතුමනි. එයාට යම්කිසි වෙනසක් අවශ්‍යයි. හැබැයි මේ දේශපාලනය කරන අපේ අය ගිහිල්ලා ඒක දේශපාලන වාසියට හරව ගන්න උත්සාහ කරනවා. ඒ තරුණයාට ඔබතුමාට කතානායකතුමා විදිහට ඉල්ලීමක් කරනවා. ඒ තරුණේ ඔබතුමා මුණ ගැහෙන්නේ. මොකද ඔබතුමා මැදිහත් පුද්ගලයා මේ පාර්ලිමේන්තුවේ. ඒ තරුණේ ඔබතුමා මුණ ගැහෙන්නේ. එයාට දේශපාලන පක්ෂයක් අවශ්‍ය නම් ඔබතුමා මැදිහත් වෙලා එයාට දේශපාලන පක්ෂය හදන්න මැති වෙන කොමසාරිස්තුමත් එක්ක මැදිහත් වෙලා උදව් කරන්න. මේ දේශපාලන පක්ෂවලට අරගලයේ හයිජැක් කරන්න ඉඩ දෙන්න එපා කරු කතානායකතුමනි. මොකද අවංකව හදවත පිරිසිදුව ඒ අය පාර්ට බැහැලා උද්ඝෝෂණය කරනවා. ඒකට අපි ගරු කරන්න ඕනේ. සායකට අපි ඉඩ තියන්න ඕනේ. ඒ හින්දා ගරු මණ්ඩිතුමනි දැන්වත් බොරු කියන එක නවත්තලා මේ රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මේ සභාව පාවිච්චි කරන්න කියලා ඉල්ලීම කරනවා. මම චමිනි සිරිමන්ත ඔබතුමා උත්තර දෙන්න. හා. මනුෂ්‍ය නායකකාර මන්තුමා. හරි. ගරු කතානායකතුමනි පැහැදිලිවම ඔය කියන කාරණාවෙන් අපි කියලා අපි කියපු නිසා පිළි අරගෙන 2015 ආණ්ඩු වෙනසට මේ කරුණ එකතුනේ නෑ 2015 මම ඔබලතුමාලත් එක්ක ඒ වැරද්දට හවුල් වුණා ඒකට මම ජනතාවගෙන් සමාව ඉල්ලලා තියෙනවා දහස් වාරයක් ඒ වෙච්ච වැරද්දට දැන් මම ඒ වෙලාවේ මෙතන hina වුණා නෙමෙයි මට දෙයක් කියන්න මතකුණා ඒ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒ වෙලාවේ මට කරදරේ වෙනකොට මගේ තාත්තට ඔබතුමන්ලගේ පවුල් වලටත් මේ කරදරේ සිද්ධ වුණා කියන කාරණාව මට කියන්න මතකුණා කියලා තමයි මම මේසෙට ගහලා කිව්වේ මට ඒක ඇල කියන්න බැරි වුණා කියලා වෙන දෙයකට නෙමෙයි කොහොමද මේ චමින්දේසේ